සුබ දවසක් ලැබ ප්‍රාර්ථනා කරනවා සඳු සවුන් SL YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලන් හැම දෙනාටම. ඉතින් අද නම් මම අලුත් වීඩියෝ සීරීස් එකක් පටන් ගන්න හිතුවා මගේ ප්‍රීසොනස් මික්සර් එක ගැන. ඉතින් ගොඩක් අය මම ඉල්ල තිබ්බා ඔයා පාවිච්චි කරන ප්‍රීසොනස් මික්සර් එක ගැන ටිකක් අපිට කියලා දෙන්න පොඩි රිවියු ටිකක් කරන්න. ඉතින් කොහොමද ඒක සද්දේ හොඳයිද කොහොමද ඒක හොඳ නරක ගොඩක් කියලා දෙන්න කිලි. අතරම මම ප්‍රීසොනස් පාවිච්චි කරන්න අරගෙන අවුරුදු 4ක් විතර වගේ වෙනවා. ඉතින් ලංකාවේ පොඩි මතයක් තියෙනවා මේ ප්‍රීසොනස් කියන බ්‍රෑන්ඩ් එක මේ ගොඩක් වෙලාවට ලොකු මතයක් තියෙනවා මේ ප්‍රීසොනස් මික්සර් එක ගොඩක් වෙලාවට මේ ඩිස්ක් ස්ටක් වෙනවා එකපාරට වැඩක් කරගෙන යන මග හිටිනවා ඉතින් මේක පොඩි මතයක් තියෙනවා මේක ඇත්තට හොඳ මික්සර් එකක් නෙමෙයි කියලා ඒ වුණාට ප්‍රීසොනස් කියන්නේ ලෝකෙම තියෙන හොඳ බ්‍රෑන්ඩ් එකක් ඒගොල්ලන් රෙකෝඩින් ස්ටුඩියෝස් වලට ගොඩක් දේවල් නිෂ්පාදනය කරනවා ඉතින් රෙකෝඩින් ඉන්ටර්ෆේස් ඒ වගේම එකේ ඇනලයිසර්ස් ගොඩක් දේවල් ඒක නිෂ්පාදනය කරනවා ඉතින් ඒගොල්ලන්ගේ එක කාණ්ඩයක් ඩිජිටල් මික්සර්ස් ඉතින් මේක ගොඩක් වෙලාවට ලයිව් වැඩවලට රෙකෝඩින් ස්ටුඩියෝ ඇතුලේ වැඩවලට ඉන්ඩෝ කොන්සර්ට් වැඩවලට ගොඩක් වෙලාවට ලෝකෙ ගොඩක් හොඳ සවුන්ඩ් ඉන්ජින්ස්ලා පාවිච්චි කරන හොඳ මික්ස් එකක් ඉතින් මේක අලුත්ම සීරීස් එක ස්ටුඩියෝ 3 කියන සීරීස් එක ඒක ඉතින් ගොඩක් ෆීචර්ස් තියෙන හොඳ මික්ස් එකක් අලුත් මොඩල් එක ඉතින් මගේ ළඟ තියෙන්නේ ඉතින් මේකේ මැද තියෙන වර්ෂන් එක ඒ කියන්නේ මේක 2442 පරණ මොඩල් එකට පස්සේ ආපු 3242AI කියන මික්සර් එක මම පාවිච්චි කරන්නේ දැන් ඉතින් මම 2442 මික්සර් එකත් කලින් පාවිච්චි කරා ඒක මම අවුරුදු දෙකක් විතර පාවිච්චි කළා ඊට පස්සේ මම අප්ඩේට් වුණා මේ දැන් මම මේ පාවිච්චි කරන 3242AI කියන මික්සර් එක මම එක දීලා ගත්තා ඉතින් ඇත්තටම මම මේක ගත්තට පස්සේ මට ඇත්තටම හිතුනේ ඇත්තටම දැන් ඩිජිටල් මික්සර් එකක් ගන්න ගියාම ලංකාවේ අපිට තියෙන එක ප්‍රශ්නයක් තමයි ලොකු මුදලක් වියදම් කරන්න ඕනේ ඉතින් ලක්ෂ 10කට වැඩි කිට්ටු වෙනවා ලක්ෂ 8ක් 9ක් 10ක් 6ක් 5ක් විතර කිට් වෙනවා ඩිජිටල් මික්සර් එකක් ගන්න ගියාම. ඉතින් ගොඩක් අය දෙන ප්‍රශ්න තමයි මේකේ ගාන. ඉතින් මෙච්චර ගාණක් දීලා ගොඩක් අය කැමති නැහැ ඩිජිටල් මික්සර් එකකට යන්න. හේතුව ගොඩක් තවත් හේතුවක් තියෙනවා. ගොඩක් අය ඩිජිටල් මික්සර් එකක් ඔපරේට් කරන්න එයා බයයි. ආයකාට මේකේ දැක්කම කන්සෝල් එකේ ෆීචර්ස් වැඩි. ඉතින් ඇනලොග් එකක් පාවිච්චි කරපු කෙනෙක්ට ඩිජිටල් එකක් දැක්ක ගමන් එකපාරට මේ මික්සර් එක දැක්ක ගමන් ටිකක් ලොකු බයක් ඇති වෙනවා. මම මේක කොහොමද ඔපරේට් කරන්න කියලා. ඒක නිසා ඒකටත් ඉතින් බයන්න දෙයක් නැහැ මේ මික්සර් කන්සෝල්ස් ඔක්කොම අපිට පාවිච්චි කරන්න පුළුවන් විදියට හදලා තියෙන ඉතින් මේක ගැන ටිකක් ඉගෙන ගන්නයි ඕනේ. ඉතින් ඉගෙන ගන්න පුළුවන් එකම තැන තමයි YouTube. ඉතින් මමත් ගොඩක් මේ මික්සර් එක ගැන සහ ඩිජිටල් මික්සර් ගැන මම පාවිච්චි කරන ගොඩක් බඩු මං බඩු ගන්න කලින් ගොඩක් කියලා ඉගෙන ගන්න YouTube එකේ. ඉතින් ආ YouTube ගැන පොඩ්ඩක් කතා කරන්න ඊට කලින් මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ ඉතින් මේ මික්සර් එක ගැන මම වීඩියෝ සෙට් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මම පාවිච්චි කරන මේකට පාවිච්චි කරන්නේ මොනවද තව මේකට ලැප්ටොප් එක මම පාවිච්චි කරනවා. ඒ ලැප්ටොප් එකේ software එක පාවිච්චි කරනවා. මේකට UC control එක ඒ වගේ මම iPad එකක් පාවිච්චි කරනවා. ඒක පාවිච්චි කරනවා remote control එකක් විදියට. ඉතින් ඒක කොහොමද මේකට connect කරගන්නේ සහ මේක ගැන මම පාවිච්චි කරනකොට මට ඇතිවෙච්ච ගැටලු ඒ වගේ මට ඇතිවෙච්ච හොඳ දේවල් ඉතින් මම කොහොමද මේක connection එක හදාගෙන පාවිච්චි කරන්නේ. මේ දේවල් ටික ගැන වීඩියෝ කීපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ගොඩක් අයගේ ඉල්ලීම නිසා සහ මම හිතනවා මේක දැන් ගොඩක් අය ලංකාවේ පාවිච්චි කරනවා ගොඩක් අයව තියෙනවා. ආදී සමහරක් අය මතයක් තියෙන මේක හොඳ නැහැ කියලා මම කලින් කිව්වේ ඒකයි. ඉතින් මේක ස්ටක් වෙන හැම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක වෙලාවට අප්ඩේට් කරගන්න ඕනේ. ඉතින් ඒවා ගැන මේක අප්ඩේට් කරගන්නේ කොහොමද මේ හැම දේම ගැන මේකේ තියෙන හොඳ නරක ඉතින් මම පාවිච්චි කරනකොට මට මං ගත්ත අත්දැකීම් ඒ ඔක්කොම මම මේකේ මේ වීඩියෝ සෙට් එකත් එක්ක කතා කරන්න තමයි මේ වීඩියෝ සෙට් එක පටන් ගන්න දේ ඔයගොල්ලෝ එක්ක. ඉතින් අපි බලමු ඉස්සරහට මම වීඩියෝ කීපයක්ම කරන්නම්. මේකේ මම ඔයගොල්ලන්ට මේක ඔයගොල්ලන්ට ඩවුන්ලෝඩ් කරගන්න තියෙන software ඔයගොල්ලන්ට ගන්න කොහොමද මම ඒව ඔයගොල්ලන්ට දෙන්නම් ඒව link දෙන්නම්. එතකොට මේකේ තියෙන মালටි ට්‍රැක් ෆන්ක්ෂන් ගන්නකොට කොහොමද ඒවට පාවිච්චි කරන කේබල් ඒවා කොහෙන්ද ගන්නෙ මොකද්ද කේබල් එක. ඉතින් মালටි ට්‍රැක් ඇත්තටම මේක රෙකෝඩ් කරගන්න පුළුවන් හොඳ feature එකක්. ඒ වගේම মালටි ට්‍රැක් එකක් රෙකෝඩ් කරගෙන පුළුවන් මේකට ආපහු playback කරන්න. ඉතින් මේ කාලේ අපිට පුළුවන් ඩිජිටල් මික්සර් එකක් ගැන හොඳට දැනුමක් ගන්න. ඇත්තට මේ කාලේ අපි ගොඩක් ගෙවල් වලට වෙලා ඉන්නේ. මේ කාලේ ඔයගොල්ලන් හැමෝම දන්නවා සවුන්ඩ් ෆීල්ඩ් එකේ අපිට ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. අපි ඒක ගැන පොඩ්ඩක් කතා කරමු. ඉතින් ඇත්තටම කියන්න ඕනේ මේ කාලේ අපිට අපි අප්‍රේල් මේ කියන්නේ අපේ ෆීල්ඩ් එකේ සවුන්ඩ් ෆීල්ඩ් එකේ ඉන්න අපි හැමෝම කියක් කරගෙන ඇත්තටම ගොත් අපේ භාෂෙන් ගොත් කියක් කරවා ගන්න මාසෙදී අපිට වැඩ දින මාසෙ. ඉතින් මේ මාසේ අපි කොටු වෙලා ඉන්නලා තියෙනවා මේ ලෝකෙම තියෙන විවසනෙත් එක්ක. ඉතින් ඔයාලා හැමෝම දන්නවා මේක ලෝකෙම තියෙන ප්‍රශ්නයක්. ඇත්තටම අපිට දැන් වෙලා තියෙන්නේ අපි කොහොම හරි ගෙවල් අතුරටලා මේ ජීවිතේ බේරගන්න එක තමයි අපිට කරන්න වෙලා තියෙන මුල්ම දේ. ඉතින් ඒක නිසා ගෙවල් අතුරටලා ඉන්න කොහොමවත් යන්න එපා. පුළුවන් තරම් ඔයාලා යන එන දැන් අඩු කරගන්න. මොකද අපි ජීවත් වෙලා හිටියොත් තමයි මේ හැමදේම අපිට කරගන්න පුළුවන්. ඉතින් අපේ දරුවන්ගේ අනාගතය අපි හැමදේම රැඳිලා තියෙන්නේ අපේ අතේ. ඒක නිසා වැඩ නැහැ කියලා ඔයගොල්ලන් දුක් වෙන්න එපා. ඇත්තටම මේක අමාරු කාලයක් වෙයි. උනාට ඔයගොල්ලන් සවුන්ඩ් සෙටප් තියෙන කට්ටිය බඩු ඉක්කරන්න යන්න එපා. ඉතින් මේක ගැන කලකිරෙන්න එපා. අපිට වැඩ නැහැ. මේක තේරුමක් නැහැ. අපි මේ විකුණලා දාන්න ඕන කියලා කවදාවත් එහෙම හිතන්න එපා. මේ අමාරුවෙන් ගත්ත බඩු ඔයගොල්ලන් එකතු කරගත්ත දේවල් විකුණන්න යන්න එපා. මේ වෙලාවේ තියාගෙන ඉන්න තියාගෙන මේ වගේ දණක් හදාගෙන පොඩ්ඩක් මානසිකත්වය හොඳ කරගන්න අලුත් දේවල් හොයාගෙන try කරන්න.
ඉතින් මේ මේ කාලේ පුළුවන් අපිට මේ දේ කරන්න එවන ගෙදර ඇත්ත එක්ක ඉන්න අපිට අපේ ප්‍රශ්න කතා කරන්න ඉතින් ගෙදර දරුවොත් එක්ක මේ දේවල් කරගන්න පුළුවන් අපිට මේ කාලය ඇතුළත ඉතින් තනක් හදාගන්න මුලින්ම ඉතින් මං තනක් හදාගත්තා මගේ වැරඩික් කරගන්න පහසු වෙන්න ඉතින් මං ඒ ගැනත් වීඩියෝ එකක් කරලා තියෙනවා ඉතින් ගිහලා මගේ channel එකට ගිහලා බලන්න මං පල්ලෙහා description එකේ link එක දාලා තියන්නම් මගේ මේ sound වැඩවලට ඉතින් මං recording කරනවා experiment කරනවා මේ හැමදේම කරන්න මේ තන හදාගත්තා ඉතින් ඕලන්ටත් පුළුවන් ඒ වගේ තනක් හදාගන්න ඔයගොල්ලන් ගාවම තියෙනවා මම හිතන ඔයගොල්ලෝ sound setup එකක් තියෙන කෙනෙක් නම් ඔයා sound setup YouTube ඉතින් ගොඩක් ඒවා අප්ලෝඩ් කරපෙකදී මට ඒවට ගොඩක් ඒවට කොපිරයිට් සුද්ද හැදුනා. ඉතින් මේ මම අයිඩියා එකක් තිබුණා. ඉතින් පස්සේ මම තීරණය කළා ඇත්තටම මම ඉගෙන ගන්න YouTube එකෙන් ගොඩක් දේවල්. ඉතින් මම ඇත්තටම සවුන්ඩ් ඉන්ජිනියරින් කෝස් එකක් කරලා නැහැ මේ වෙනකොට. ඉතින් ගොඩක් කරලා අත්දැකීමෙන් ගත්ත දේවල් සහ මම නොදන්න ගොඩක් දේවල් මම YouTube එකේ සර්ච් කරනවා. ලෝකෙම ඉන්න සවුන්ඩ් ඉන්ජිනියර්ස්ලා ඒ වගේම ප්ලේයර්ස්ලා මේ සම්බන්ධව මේවා හදන කට්ටිය, ඉන්ස්ට්‍රුමන්ට් හදන කට්ටිය, ඒ වගේම ප්‍රොඩක්ෂන් කරන කට්ටිය, ඒගොල්ලන් ඔක්කොම එකතු වෙලා මේ වෙනකොට YouTube එකේ හොඳ ඩේටාබේස් එකක් හදලා තියෙනවා. ඒගොල්ලන් සෑහෙන වීඩියෝස් අප්ලෝඩ් කරලා තිනවා ඒ වගේම මොකක් කලේ ඒගොල්ලන්ගේ ස්පීකර් එකක් මික්සර් එකක් ගිටාර් එකක් හදපු ගමන් ඒගොල්ලන්ගේ කම්පැනි සයිට් වලින් ඒගොල්ලන් අනිවාර්යයෙන්ම ඒක ගැන ඉන්ට්‍රක්ෂන් එකක් කරපු වීඩියෝ එකක් අනිවාර්යයෙන් YouTube එකට අප්ලෝඩ් කරනවා අපිට පුළුවන් මුළු ලෝකෙම තියෙන වීඩියෝස් මේ YouTube එකෙන් බලන්න ඉතින් ඔයගොල්ලන් මොනවා හරි ස්පීකර් එකක් ගන්න කලින් බලන්න පුළුවන් මේක මොන වගේද කියලා මික්සර් එකක් ගන්න කලින් මොකක් හරි පම් සෙට් එකක් ගිටාර් එකක් ඉතින් ගන්න කලින් ටග්ගාල YouTube එකට ගියා නම ගැහුව සර්ච් කරාම ටග්ගාල වීඩියෝස් ගොඩාක් එනවා ඉතින් අපිට ඒකෙන් හොඳ අයිඩියාක් ගන්න පුළුවන් හැම දෙයක් ගැන දැන් මේ වෙනකොට නැති දෙයක් නෑ YouTube එකේ අපිට ඉගෙන ගන්න පුළුවන් හැම දෙයක්ම තියෙනවා ඉතින් ඒක නිසා YouTube කියන්නේ හොඳ තැනක් ඉතින් ඒක නිසා මට හිතුණා ඉතින් ලංකාවේ ගොඩක් වෙලාවට මේ අපි සවුන්ඩ් ෆීල්ඩ් එකේ ඉන්න අයට මොනහරි බඩුවක් ගන්න ගියාම හරි ඉතින් මොනහරි තමන් ගාව තියෙන තමන් ගත්ත බඩුවක් ගැන හරි මුකුත් දෙයක් දැනගන්න ගොඩක් වෙලාවට හරියට කරන තැනක් සිංහලෙන් එහෙම කරන YouTube channel එකක් ගොඩක් අඩුයි ඉතින් එහෙම channel ගොඩක් අඩුයි ඉතින් මාත් ඇත්තටම තාම ඉගෙන ගන්න කෙනෙක් මාත් තාම sound engineering ඇත්තටම හැමදේම ඉගෙන ගන්නවා මේ sound equipments ගැන මේ speakers ගැන mixer ගැන හැමදේම මමත් තාම ඉගෙන ගන්නවා ප්‍රවීණ අයට මමත් කතා කරනවා ඒගොල්ලෙන් අහගන්නවා ඒ වගේම මම දැන් මේ ඉගෙන ගන්න දේවා ඔයගොල්ලෝ එක share කරගන්න තමයි ඔයගොල්ලොත් මොනහරි දේවල් දන්නවනම් ඒවත් මම ඔයගොල්ලෝ ඉගෙන ගන්න තමයි මම අතර මේ channel එක පටන් ගත්තේ අපි ඔක්කොම මේක share කරගෙන වැඩක් කරන්න ඕන කියලා ඉතාලා තමයි පටන් ගත්තේ ඉතින් ඒක නිසා ආරාධනා කරන එකතුලා ඉන්න මාත් එක දිගටම මේ වගේම ඔයගොල්ලන්ට පුළුවන් නම් පුළුවන් ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේම channel එකක් හදාගන්න මේ වෙනකොට YouTube channel එකක් හදන්නේ කොහමද ඒ සියලුම විස්තර YouTube එකෙන් ඔයගොල්ලන්ට videos තියෙන ඕන තරම් හොයාගන්න ඉතින් එහෙම try එකක් දෙන්න මේ කාලේ මේ channel එක පටන් ගත්තේ එහෙමයි ඉතින් දැන් මම video කීපයක්ම ඔයගොල්ලන්ට කරලා තියෙනවා ඔයගොල්ලන් අද නම් මගේ මේ channel එක බලන්නේ මගේ channel එක subscribe කරලා ගිහිල්ලා බලන්න මම මේ වෙනකොට video ටිකක් කරලා දෙනවා ගොඩක් නෙමෙයි ඉතින් මම කරලා තියෙනවා ලංකාවේ අඩුවට ගන්න පුළුවන් budget monitor එකක් ඔයගොල්ලන්ට ගොඩක් අඩුවට ගන්න පුළුවන් ඒ වගේම ඉන්දියා මොන්ට්‍රෑම්ප් එකක් ගන්න ඒ වගේම මේ මික්සරේ මම පොඩි රිවියු එකක් කරා ඒ වීඩියෝ එක කරලා තිනවා ඉතින් ඔයගේ ගොඩක් වීඩියෝස් මම කරලා තිනවා ඉතින් මට හිතුණා මේ කාලේ හොඳම හොඳයි අපිට වීඩියෝස් අප්ලෝඩ් කරගන්න මේ වෙලාවේ අපිට මේ මේ කාලේ ප්‍රොජෙක්ට් එක ගන්න පුළුවන් වීඩියෝ ටිකක් දාලා ඕගොල්ලෝ එක මේ දැනුම් බෙදා ගන්න කියලා ඒක ගැන හිතලා මම හිතුවා මම පාවිච්චි කරන්නේ 32 42 AI කියන ප්‍රිසනස් මික්සර් එක. ඉතින් ප්‍රිසනස් මික්සර් ගොඩක් අය ලංකාවේ පාවිච්චි කරනවා. ඒ වුණාට මම හිතන්නේ හරියටම මේකෙන් වැඩක් ගන්න අය කීප දෙනා ඉන්නේ. ඉතින් ඒක නිසා මම හිතුවා මම මේකෙන් සෑහෙන ලොකු වැඩක් ගන්නවා. මම මේකෙන් සෑහෙන ලොකු දෙයක් කරගන්නවා. ඉතින් මම මල්ටි ට්‍රැක් ගන්නවා. මම එදා ගෙදර ඇවිල්ලා ආපහු ඉම්පෝට් කරගන්නවා ඔඩියෝ ෆයිල් එකක් විදියට සමහරක් කියලා මම ඒක ආපහු මේකට ප්ලේබැක් කරලා ආවම ගෙදර මික්ස් කරනවා. ඉතින් මම ඒමයි ගොඩක් දේවල් මේකෙන් කරගන්නවා. මට හිතෙනවා ඔයගොල්ලෝ එක්කත් මම මේ පාවිච්චි කරන මික්සර් එක ගැන තියෙන දැනුම පොඩ්ඩක් බෙදා ගන්න ඕන කියලා. ඉතින් සහ මටත්ලා මේ මික්සරේ පාවිච්චි කරන්න ඇති. ඉතින් ඒගොල්ලොත් මොනාර දේවල් දන්නවනම් අනිවාර්යයෙන් මාත් එක්ක එකතු වෙන්න. එකතුලා මට කමෙන්ට්ස් කරන්න. ඉතින් හැමෝටම මේක අපි ෂෙයා කරගමු. ඉතින් ඒක නිසා මට හිතෙනවා වීඩියෝ සීරස් එක පටන් ගන්නකොට ගොඩක් අය ඉල්ලීමකුත් කරලා තිබ්බා. ඇත්තටම මේ ප්‍රිසනස් 3242 AI එක මම ගන්න කලින් 2442 කියන channel 24 මික්සරේ පාවිච්චි කරේ. ඒකෙන් තමයි මම සෑහෙන දෙයක් ඉගෙන ගත්තේ මුලින්ම මේ ප්‍රිසනස් ගැන. ඉතින් ඒකෙත් මෝටර් ෆේඩර්ස් නැහැ. ඉතින් මේ මේ මික්සරෙත් මෝටර් ෆේඩර්ස් නැහැ. මේකෙන් පස්සේ ආපු සීරස් එකේ තමයි මෝටර් ෆේඩර්ස් ආවේ. ඒ වුණාට ඩිජිටල් මික්සර් එක තියෙන්න ඕනේ. හැම දෙයක්ම මම හිතන්නේ මේ මික්සරේ තියෙනවා. ඉතින් අපි පැත්තේ බලෝ ගේට් කම්ප්‍රෙසර් ලිමිටර් එතකොට ඒ කියන්නේ පැරමැටික් EQ එකක් ඊට පස්සේ ඉෆෙක්ට්ස් එන්ජින් හතරක් තියෙනවා. ඉතින් ඔක්ස් 14ක් තියෙනවා. එතකොට මේකේ හැමදේම තියෙනවා. ඩිජිටල් මික්සර් එක තියෙන්න ඕනේ. ගොඩාක් දේවල් මේකේ තියෙනවා.
ඉතින් ගොඩක් ඇඩ්වාන්ස් නැහැ මික්සරේ අපිට ඇන්ලොක් කියන්නේ අපි ඇන්ලොක් මික්සර් එකක් පාවිච්චි කරා වගේ මේක අපිට අතින් කන්ට්‍රෝල් කරගන්න පුළුවන් හැම දෙයක්ම අතින් කන්ට්‍රෝල් කරගන්න පුළුවන් ඒ වගේම මේකට සොෆ්ට්වෙයාර් එකක් කනෙක්ට් කරගත්තාම ලැප් එකක් කනෙක්ට් කරගත්තාම මේ කරනවා වගේ දෙගුණයක් දේවල් අපිට හරි පහසුවෙන් කරගන්න පුළුවන් ඒ කියන්නේ අපිට පැරමිටික් EQ එක හම්බ වෙනවා එතකොට අපිට ඒක රිමෝට් කන්ට්‍රෝල් එකක් විතර පාවිච්චි කරන්න පුළුවන් iPad එකක් හරි Android මේ ටැබ් එකක් හරි පාවිච්චි කරනකොට ඒක රිමෝට් එකක් විතර පාවිච්චි කරන්න පුළුවන් අපි FOH එකක් කරන විදිහට අපිට එළියට ගිහිල්ලා මේ හැමදේම කරගන්න පුළුවන් ගොඩාක් පහසුයි මික්සර් එකට වැඩිය ඉතින් ඒක නිසා මේකේ ගොඩාක් දේවල් ටිකක් තියෙනවා ඔයගොල්ලන්ට කතා කරන්න මට එක වීඩියෝ එකකින් කතා කරන්න බැරි හින්දා මම අද ඉන්ට්‍රොඩක්ෂන් එකක් ගෙනාවේ ඉතින් මේ සීරීස් එකක් කරන්න ඕන කියලා මේ වීඩියෝස් මයිදන් පහක් හත හයක් විතර මම කරන්න වෙයි මේක ගැන ඔයගොල්ලන්ට සම්පූර්ණයෙන් කියලා දෙන්න ඉතින් මම මේක පාවිච්චි කරලා ගොඩක් දේවල් කරනවා දැන් මම අද මම මේකේ සමහරක් ඒවා මම දවසින් දවස හොයා ගන්නවා සමහරක් ඒවා මම YouTube එකෙන් බල්ලා හොයා ගන්නවා ඉතින් ඔහොමම තමයි මම මේක ගැන ඉගෙන ගත්තේ ඉතින් මික්සරේ මම හයි කරගෙන තියෙනවා ඔයගොල්ලන් එළුවෙන්ම වීඩියෝ ටිකක් කරන්න ඕන නිසා සහ මමත් එක්ස්පෙරිමන්ට් කරන ගමන් ඉන්නේ ඉතින් මම මේක මල්ටි ට්‍රැක් කර එඩිට් කර ගන්නවා මල්ටි ට්‍රැක් රෙකෝඩින් අරගත්තුවා මගේ තියෙනවා ගොඩක් මම ඒවා ආපහු ගෙදර එඩිට් කර ගන්නවා මම ඒවා QBS එකේ මික්ස් කරලා වැඩ කරනවා ඉතින් ගොඩක් දේවල් කරනවා ඉතින් ගොඩක් දේවල් අපි කතා කරමු මේ වීඩියෝ සීරීස් එකෙන් ඉතින් මගේ මේ iPad එකත් මම ළඟ තියෙනවා මේකත් මම UC control app එක ඉන්ස්ටෝල් කරගෙන තියෙනවා ඉතින් මේක ඒ වගේම මගේ mobile phone එකකටත් app එකක් තියෙන එකත් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් මේ ඔක්කොම කරගන්නේ කොහොමද මේ මික්සරෙන් අපි කොහොමද ඇන්ලොග් වැඩ කරන්නේ ඒ වගේම මේ කොහොමද අපි ලැප් එකකට කනෙක්ට් කරගෙන ලැප් එකේ software එක පාවිච්චි කරන්නේ කොහොමද ඒ software අපිට කොහෙන්ද download කරගන්න තියෙන්නේ ඉතින් ඒ website මොනවාද ඉතින් app එක කොහොමද කනෙක්ට් කරගන්නේ කොහොමද router එකක් මේකට කනෙක්ට් කරගන්නේ ඉතින් මේ හැමදේම කතා කරන්න බලාපොරොත්තු වෙන එකෙන්ද ඔයගොල්ලන් මේකට ආස නම් අනිවාර්යෙන් මේ field එකට අලුත් කෙනෙක් නම් ඔයාට ඔයා හිතනවා නම් digital mixer එක ගැන දැනගන්න ඕනේ මෙහෙමයි මේ දේවල් ගැන අපි ඉගෙන ගන්න ඕනේ කියලා හිතන කෙනෙක් නම් ඉතින් මේ video series එක ගොඩක් වැදගත් වේ සා මේ digital mixer එකට analog එකක් පාවිච්චි කරලා digital mixer එකට යන්න ඉන්න කෙනෙක් නම් ඇත්තටම හොඳ මික්සර් එකක් මේ ප්‍රසනස් මික්සර් එක මම කියන විතරක් විශ්වාස කරන්න එපා පොඩ්ඩක් හොයලා බලන්න. ඉතින් මම මේ අත්දැකීමෙන් කියනවා මේක පාවිච්චි කරන්න ගත්තාට පස්සේ ඇත්තටම මට ලොකු තවත් ලොකු මික්සර් එකකට යන්න අවස්ථාවක් ඇත්තටම මේ වෙනකොට තාමත් ඇති වෙලා නැහැ. රැඳිලා ඉන්න මාත් එක්ක මේ ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකේ ගනාවේ මම මේක ගැන ඔයගලන්ට හැමදේම කියලා දෙනවා කියලා කියන්නේ මම දන්න දේවල් ඒ වගේම මම නොදන්න දේවලුත් ඔයගලන් දන්න දේවල් ඇති. ඒවත් මාත් එක්ක ෂෙයා කරගන්න කමෙන්ට් කරන්න. ඔය අද නම් මගේ මේ වීඩියෝ එක බලන්නේ දැන් මම ගිහලා පල්ලේ ඇදලා subscribe button එක click කරලා bell icon එක click කරන්න. එතකොට පුළුවන් ඔයගලන්ට මම මේ දාන හැම වීඩියෝ එකක්ම ඔයගලන් ගාවට ගෙන්න ගන්න. ඒ වගේම ඉතින් තව යාළුවෙක්ට මේක බලන්න ආ ලයික් එකක් දාලා ෂෙයා කරොත් තව යාළුවෙක්ටත් මේක ඔයාලා මේ බලන විදිහම බලන්න පුළුවන්. ඒකත් ලොකු උදව්වක් වෙයි ඔයගලන්ගේ මේ sound field එකින් යාළුවන්ට. ඉතින් මම ඇත්තටම මේ channel එක ගැන පොඩ්ඩක් අද කතා කරනවා. මේක පටන් ගන්නකොට මම ඇත්තටම අයිඩියා එකක් තිබුණ නැහැ කියලා මම ඔයගලන්ට කිව්වා. ඉතින් ඊට පස්සේ මම හිතාගත්තා මගේ ළඟ තියෙන බඩු ඔයගලට රිවිව් කරනවා ටියුටෝරියල්ස් ගේනවා කියලා. ඊට පස්සේ මගේ තව අයිඩියා එකක් තිබුණා අපේ ඉන්න ප්‍රවීණයෝත් එක්ක ළඟට ගිහිල්ලා පොඩ්ඩක් ඒගොල්ලන් ගාවට ගිහිල්ලා ඒගොල්ලන් අදහසුත් අරගෙන පොඩි ඉන්ටර්වියු සෙෂන් එකකුත් කරන්න සහ බෑන්ඩ්ස් ප්ලේයර්ස් ළඟට පොඩ්ඩක් ගිහිල්ලා ඒගොල්ලන් පාවිච්චි කරන ගොඩක් කෙනාට ප්ලේ කරන ප්ලේයර්ගේ අපි පෞද්ගලික තොරතුරු ගොඩක් අය කොහෙනවා ඒත් ඒගොල්ලන් පාවිච්චි කරන ඉන්ස්ට්‍රුමන්ට් එක මොන වගේද අයියෝ ඒගොල්ලන් ඒක පාවිච්චි කරන්නේ අයියේ ගිටාර් එක ගත්තේ අයියා මේ බේස් ගිටාර් එක මේකෙන්ම ගහන්නේ ඉතින් එහෙම ප්‍රශ්නක් තියෙනවනේ මම ඒව ගැන පොඩ්ඩක් කතා කරන්න තමයි ගොඩක් වෙලාවට හිතාගෙන හිටියේ ඉතින් මේ කාලෙත් එක්ක අපිට එහෙම යන්න බැරි නිසා ඉතින් ගෙදරලා ඉන්න වෙලාව තියෙනවනේ ඉතින් ඒක නිසා මේ සීරීස් එක පස්සේ අපි බලමු මේ දේ ඉක්මනටම ඉවරයක් වෙයි ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා එහෙම වෙන්න කියලා මොකද අපි හැමෝම අමාරුවෙන් ඉන්නේ මම කලින් කිව්වා වගේ මේ සවුන්ඩ් බඩුවේ කොනලා එහෙම ඔයගොල්ලන් අපහසුතාවයකටපත් වෙනවා කියලා හිතන්න එපා සවුන්ඩ් බඩුව විකුණන්න එපා මේ වෙලාවේ ඒ ඔක්කොම රැකගෙන තියාගන්න ගෙදර තිබ්බට ප්‍රශ්නයක් එන්නේ නැහැ මේවා ඉතින් අපිට මන්ට මේක ඉවරක් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒක නිසා ඒව ගැන එච්චර හිතන්න එන්න එපා හිත අනකටු කරගන්න එපා මමත් ඒ තත්ත්වෙ ඉන්නේ මමත් මේකෙන් ජීවත් වෙන්නේ ඉතින් මමත් සවුන්ඩ් ටැප් එක කරන්නේ මම මුලින්ම මේ ඉකෝසිස්ටම් ටැප් එකට කලින් මම ගාව මුලින්ම ඉතින් වන් මෑන් සෙටප් එකක් මම මුලින්ම හදාගත්තා ඉතින් ඊට කලින් කියන්න ඕනේ මම ප්ලේ කෙනෙක් විදිහට හිටියා ඩ්‍රම්ස් ගැව්වා ඔක්ටමැට් ගැව්වා ඊට පස්සේ කීබෝඩ් ගැව්වා ඔක්කොම කරලා ඉවරලා පොඩි සෙටප් එකක් හදාගත්තා වන් මෑන් සෙටප් එකක් ඉතින් මට ඒකට එතකොට ගොඩාක් දේවල් තිබුණේ නැහැ මේ වගේ ඉතින් ටික ටික ආවේ මේ ගමන ඉතින් මමත් අමාරුවෙන් ආවේ ඉතින් ණය වෙවි එහෙම අරගත්ත බඩු තමයි මේ තියෙන්නේ ඉතින් ඊට පස්සේ තමයි මේ නෑත කාලේ අවුරුදු දැන් 3ක් 4ක් වෙනකොට තමයි මම ecosix setup එකක් කම්පීට් කරගත්තේ ඉතින් මමත් මේ අවුරුද්දේ ගිය මාසේ අවසානයේ මමත් ලයිනර් එකක් ගත්තා HTL 6 එකක් ගත්තා RCF මම ඒක ගැනත් ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගේන්න හිතන් ඉන්නවා මම ඒක unbox එකක් කරන්න ඉතියා මම ගත්ත HTL 6 කියන RCF top එක ගැන ඇත්තටම මට ඒක unbox එකක් කරන්න තරම් දේවල් ටිකක් තිබුණ නැහැ. ඉතින් ඒක තමයි මට හම්බුනේ টপ එකත් එක්ක ඉතින් ගානත් එක්ක බලනවා ලොකු ගානක්. ඉතින් කොහොම වුණත් මම ඒකේ ඔයගොල්ලන්ට රිවිව් එකක් ගේන්නම්. මම ඒක පාවිච්චි කරා වැඩ දෙක තුනකට දාලා සද්ද හවුද සද්ද නියම සද්දයක් තියෙන්නේ. ඒ ගැනත් මම රිවිව් එකක් කරන්න. ඉතින් ඒ ටිකත් මම අරගෙන හිර කරගෙන ඉන්නවා. ඉතින් ඇත්තටම ලොකු ගානක් ගියා ඒකට. ඉතින් ඒ ටිකත් මම අරගත්ත විතරයි මගේ වැඩ සෑහෙන නැති වුණා. අපි ඔක්කොරම නැති වුණා. ඉතින් ඒක ඒ ඔක්කොරම මට විතරක් නෙමෙයි ඔයාලට විතරක් නෙමෙයි. මේ හැමෝටම මේ
ප්‍රශ්නේ බලපාලා තියෙන එක නිසා බඩුයි කුණන්න කරන්න යන්න එපා මේ වෙලාවේ ඔක්කොම ටික තියාගෙන ඉන්න අපි ඉන්නේ සරේ මේ මේ විවසනය ඉක්මන්ටම තුරන්ලා මේ ලෝකෙම තුරන්ලා යයි ඒ වගේ යන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඊට පස්සේ අපිට පුළුවන් නැවතත් අලුත් විදිහට අපි මේ ඉන්න කාලේ අපි පුළුවන් තරම් දැනුම එකතු කරගමු එකතු කරගෙන ඉවරලා අපිට පුළුවන් අලුත් විදිහට ආය අලුත්ෙන් වැඩ පටන් ගන්න ඒක නිසා පුළුවන් තරම් YouTube බලන්න අලුත් දේවල් හොයන්න ඔයගොල්ලන්ට ඕන දේවල් සර්ච් කරගන්න පුළුවන් YouTube එකේ ඔයගොල්ලන් ගාව සමහරක් කාලාට තියෙන බඩු ගැන ඔයගොල්ලොනුත් හරියට දන්නේ නැතුව ඇති ඉතින් මේ ස්පීකර් ගැන ඔය වය ගැන වය එකක් ගැන උනත් ඔයගොල්ලන්ට හොයා ගන්න පුළුවන් මේ ජැක් එකක් ගැන ඕන දෙයක් ගැන හොයා ගන්න පුළුවන් YouTube එකේ ගියොත් ඒක නිසා මගේ වීඩියෝත් ඔයගොල්ලන්ට ප්‍රයෝජනයක් වෙයි කියලා හිතනවා ඉතින් මේ කරන් ආවේ මේ සීරීස් එක ගැන පොඩි ඉන්ට්‍රැක්ෂන් එකක් විතර අද වීඩියෝ කරගෙන ආවේ ඇයි ඉතින් ගොඩක් ස්තුතියන්ත වෙනවා මේනකොට මට සබ්ස්ක්‍රයිබර්ස් 1000කට ආසන්න සංඛ්‍යාවක් මට එකතුලා ඉන්නවා මාත් එක්ක ඉතින් ගොඩක් සන්තෝසයි මාත් එක්ක එකතුලා ඉන්න ඔයගොල්ලන් හැමෝටම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා හේතුව ඉතින් ඔයගොල්ලන් කාලේ වැය කළා ඉතින් මගෙත් එක්ක මේ දැනුම ෂෙයා කරගන්න එකතු වෙනවට ඉතින් මගෙන් මොන හරි දෙයක් ඔයගොල්ලන් ඉගෙන ගන්නවා කියලා ඇතිකල හිතනවා ඒ වගේම මොන හරි මගේ වීඩියෝස් වල අඩුපාඩු තියෙනවා නම් මම මොන හරි කියන දේවල් වල අඩුපාඩු තියෙනවා නම් අනිවාර්යෙන් මට කමෙන්ට් කරලා කියන්න මම ආසයිව දැනගන්න ඉතින් මම ඒවත් එක්ක තමයි මේක ඉස්සරහට කරගෙන යන්න ඕනේ මොකද අපි ඕනම දෙයක් කරන්නේ අපි ඕනම කෙනෙක්ගෙන් අඩුපාඩු වෙන්න පුළුවන් ඉතින් අපි හැමදේම දන්න අය නෙමෙයි ඉතින් අපි සියල්ල දත් අය නෙමෙයි මම නම් හිතන්නේ එහෙමයි ඉතින් මමත් තාම ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා අපිට වඩා සීනියර්ස් ලා ගොඩාක් ඉන්නවා ඉතින් ඒකනොත් මම මේක channel එකට එකතු කරගන්න බලාපොරොත්තු වෙනවා ඉතින් මම අදත් මේ ගොඩක් දේවල් ඒගොල්ලෝ කතා කරනවා ඉතින් ඒගොල්ලන්ගෙන් අහනවා මම හරි බඩුවක් ගන්න ගියත් මම ගොඩක් වෙලාවට අහනවා YouTube එකෙන් බලනවා ඉතින් ඒක ප්‍රයිස් එක බලනවා ඉතින් අපි මොනා කරන්නත් මේකට ගෙවන ගානට මේක වටිනවද කියලා බලනවා ඉතින් ඒ ඔක්කොම බලලා තමයි අපි අත්තරම් බඩුවක් ගන්න අපි සාමාන්‍ය පන්ති වීඩියෝස් විදිහට ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට අදහසක් එන්නදී මම මොකද්ද ඉස්සරහට කරන්න සීරීස් එක කියලා මම ඔක්කොම ලෑස්ති කරගෙන තියෙන්නේ මික්සර් එකත් හයි කරගෙන තියෙනවා ඉතින් මගේ ලැප් එකත් ඔක්කොම කනෙක්ට් කරගෙන තියෙනවා iPad එකක් තියෙනවා මගේ iPhone එකක් තියෙනවා මේ ඔක්කොම මම කනෙක්ට් කරගෙන තියෙන්නේ මගේ EV ටොප්ස් දෙකත් මෙතන තියෙනවා මම කලින් වීඩියෝ එක ඔයගොල්ලන්ට කළා මම පාවිච්චි කළ මේ EV ZLX උගල් 12 ටොප්ස් දෙක ගැන ඉතින් රැඳලා ඉන්න දිගටම අපි ලස්සන වැඩක් ඉස්සරහට කරමු. ඉතින් මික්සර් එකත් ඔක්කොම ලෑස්ති, සේරම දේවල් ලෑස්ති. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඉන්ට්‍රක්ෂන් එකක් ගෙනාවා. ඉතින් තරහා වෙන්න එපා. මුකුත් මේ ඔයගොල්ලන්ට කියලා දුන්නේ නැහැ කියලා පටන් ගන්නවා. අපි වීඩියෝ 6ක් විතර මට මේ 6ක් 7ක් විතර කරන්න පුළුවන් වෙයි. මේ හැම දෙයක්ම ඔයගොල්ලන්ට ඉක්මනින් කියලා දෙන්න. තවත් මොනවාරි මේ වීඩියෝ සීරීස් එක වෙනසක් වෙන්න ඕන නම් මට යටින් කමෙන්ට් කරන්න. ඔයගොල්ලන්ට මොනවද මේ වගේ මේ වීඩියෝ එකත් එක්ක ඔයගොල්ලන්ට තව දැනගන්න ඕනේ කියලා. ඒ හැම දෙයක්ම එකතු කරලා අපි වැඩි ලස්සනට කරගෙන යන්න. ඉතින් ආරාධනා කරනවා. දැන් නම් ඔයා මේ මගේ YouTube channel එක බල බල ඉන්නේ අනිවාර්යෙන්ම පල්ලෙහා තියෙන subscribe button එක click කරලා bell icon එක click කරගත්තොත් මම මේ දාන videos ඔයගොල්ලන් කොඩම ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම යාළුවන්ටත් මේක බලන්න අනිවාර්යෙන් like එකක් දාලා share කරන්න. ඉතින් හැමදෙනාගෙම ඉල්ලීමක් කරනවා මේ කාලේ පුළුවන් තරම් ගේ ඇතුළටම වෙලා ඉන්න කොටවත් එහෙම මෙහෙට යන්න එපා. දරුවොත් එක්ක අම්මලා තාත්තලාත් එක්ක කාලය ගත කරන්න අලුත් දේවල් හොයන්න YouTube බලන්න පරිස්සමෙන් ඉදිරියට වෙලා ඉන්න අනිවාර්යයෙන්ම ඉතින් ඔයගලන්ට නිදුක් නිරෝගී සුවය තියෙන සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඉතින් ගිහිලෙන්නම් ජය වේවා